දැන් මා ලොකුවට කිව්වා මේ ඒ කට්ටිය හිටියානම් මේ රුපියල ශක්තිමත් වෙනවා අය මේ රුපියල බේර ගන්න හැටි ඒ කට්ටිය දන්නවා අය කියලා. හරි, අද දිගින් දිගටම රුපියල ශීඝ්‍රයෙන් කඩාගෙන වැටෙනවා. එතකොට එහෙමනම් මේක දේශපාලන මේ ගැටලුවක් නෙමෙයි, මේක ජාත්‍යන්තර වෙළඳපොළ සහ අපේ රටේ ඇති වෙලා තිබිච්ච කාලයක් තිස්සේ උද්ගත වෙච්ච ප්‍රශ්නවල ප්‍රතිඵලයක් හැටියට තමයි මේ අර්බුදය නිර්මාණය වෙලා තියෙන්නේ කියන එක මං හිතන්නේ කාට කාටත් දැන් තේරෙනවා ඇති. මොකද මේ ආර්ථික විශේෂඥයන්ට එහෙමනම් හැකියාව තියෙන්න එපැයි. දැන් සිකුරාදා ඉඳලා අද වෙනකොට මේ රුපියල ශක්තිමත් කරගන්න මේ කට්ටිය ගැන මහ ලොකු විශ්වාසයක් තියෙනවා නම් රුපියල 174ට යන්නේ නැහනේ. රුපියල 150ට විතර මෙලහට එන්න ඕනේ. බන්දුලුගුණ ගද්දර ශූරීන් සහ අනිකුත් කට්ටිය මේ මහින්ද රාජපක්ෂ මේ මුදල් ඇමතිවරයාගේ සම්ප්‍රාප්තියත් සමග, නමුත් එහෙම වෙන පාටක් පේන්නේ නැහැ. සිංගප්පූර් ගිවිසුම සම්පූර්ණයෙන්ම අයින් කළාද? දැන් මහ විශාල උද්ඝෝෂණයක් කරානේ. සිංගප්පූර වෙළඳ ගිවිසුම නිසා මේ රුපියල 200ට යනවායි කියලා බන්දුල ගුණවර්ධන ශූරීන් කිව්වා. දැන් බන්දුල ගුණවර්ධන ශූරීන්ටයි මහින්ද රාජපක්ෂ මේ මුදල් ඇමතිවරයාටයි ඊනියා මේ පුළුවන්නේ සිංගප්පූර් ගිවිසුම අහෝසි කරන්න. දැන් කිය කියේ ඔන්න ඕනේ නැහැ, අහෝසි කරන්න පුළුවන්. හරි, සිංගප්පූර් ගිවිසුම අහෝසි කරන්න පුළුවන්, තෙල්සු සෙල් මිල සූත්‍රය අහෝසි කරන්න පුළුවන්, මේ සියලු දේ කරන්න පුළුවන්. ඊට පස්සේ කිව්වා මේ බදු අලුත් බදු පනත අහෝසි කරනවා කියලා. ඉතින් ඒක කරන්න පුළුවන්. එතකොට මේ කට්ටිය බලමු, මේ කට්ටිය අදයි හෙටයි තියෙනවනේ, සිකුරාදා දවසක් තියෙනවනේ සෞදා ආයේ ගෙදර යන්න කලින්. එතකොට සිකුරාදා කරයිද කියලා රටට මේ කට්ටිය කියපුවා අවම වශයෙන් හෝ විශ්වාස කරන්න පුළුවන් දැනගෙන මේ කට්ටිය මේක ගෙනෙයිද කියලා. මම කියන්නම් වෙන දේ, මේ කිසි දෙයක් මේ කට්ටියට කරන්න බෑ. ඒක තමයි යථාර්ථය. කිසිම දෙයක් කරන්න බෑ. බොරු කයිය තමයි ගැහුවේ. හරි, කයිවාරු ගහලා මිනිස්සුන්ව මුලා කරලා දැන් මෙතනට ඇවිල්ලා ඔළුව හැප්පුණා වාගේ ඉන්නවා. මහින්ද රාජපක්ෂ ඊනියා මුදල් ඇමතිට කියන්න තිබ්බනේ පළවෙනි මගේ කාර්යභාරය තමයි ජනතාවට සහනයක් දෙන්න මම තෙල් සූත්‍රේ ඉවත් කරනවා කිව්වද? මේ රට පාවා දෙන සිංගප්පූරු ගිවිසුම මම මේ අවස්ථාවේදී අහෝසි කරනවා කිව්වද? කටේ පිට්ටුද? කිව්වේ නැහැ. ඒ මෙහෙනම් එක්කෝ ජනතාවට මෙච්චර කල් කියලා තියෙන අමූලික බොරුවක්, එහෙමත් නැත්නම් ජනතාවට මෙච්චර කල් කරලා තියෙන්නේ වංචාවක් දූෂණයක් බොරුවක් මේ මිස්ලීඩ් කරලා තියෙනවා.